नाटक नाटक अयो नाटक नाटक ये गन्ने लेसी ये रे दुश्मन दुश्मन तुम्हें हां मेरा तेरा नहीं है हां मुकाते में करा ले अम्मा මේ ගොල්ලන්ට නයා නැටෙව්වා නයා නැටෙව්වා අම්මා මේ මුගුටිය තුදරෙක් එක්ක මෙන්න හිට වෙනවා මේ අම්මා අයියෝ මගේ කොට්ට ටිකක් ලා කාලා ඇයි ඇයි තාම කෙනා සැදී මේ ටිකක් කඩනවා එක පාට ආවේ හේ නෝක දන්නේ නෑ ආවේ මේ කියන්නේ මේ හදිව රාත්‍රියේ සිට රුපියල් 500ක් වැඩි කරන්න සිද්ධ වෙනවා බෝඩින් ගාස්තුව ඈ මේ නෝ මේක මේ හරි අසදා නැහැ මේ ඕන තරම් තැන් තියෙනවා අපිට යන්න හරි නෝ මම යන ඔප්පක් කරනවා බේන්න ආ හරි හරි මේ යන්න ඉන කෙනෙක් ඉන්නවා යන්න මොකද මේ මේ බෝඩි වල තව අලුත් ගෑනු ළමෙක් එනවා ඔව් ඉතින් ඒකින්ද ගෑල්ලමට මට බෝඩිව දෙන්න පුළුවා මේක ඇටි ගෑනු ළමේ වැඩ කරන කෙනෙක්ද නැත්නම් ඥාතියෙක්ද හොඳ වැඩගත් පවුලක ළමෙක් මැදලත් නැහැ අයි මේ එම්බි මොනවගේ කෙනෙක්ද හොයන්නේ යා නෑ නෑ ඕගොල්ලෝගේ තුන් අයට එල්ලම කැමති නෑ අයි අපිට කැමති මෙච්චර අත බය තියෙන හොඳට මොකෝ මොකෝ අපි මේ පෙනුමේ කඩුවක් නැද්ද නෑ 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 ඒ ළමය හොයන්නේ ආබාධිත ළමෙක් ඕම් බලන්න ඉතින් පිටගියේ යන මාළිගාව කියන්නේ ඔබට සමානව වැඩ කරන්න පුළුවන් දැන් කමක් නෑ මං ඒ ළමයට මගේ අනික් කාමරේ මම ලෑස්ති කරලා දෙන්නම් එහෙනම් මේ 500ක් දෙන්න පුළුවනි පුළුවන් පුළුවන් ඔය දෙන්න මෙන්න බැහැ බැරි නම් නෑ 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 පුළුවන් පුළුවන් හරි 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 යමං පොලට ගිහින් ඉන්න ආ නංගී කොහමද දැන් ආවේ ඔව් දැන් ටිකක් වෙලා ආයේ මේ දින්නේ අවු මේ ඉස්සර කාමරේ ඉන්නේ මොකද මම වැඩ කරන channel එක තියෙන කිට්ටුවනේ මං channel එක news කියනවා දැන් මේ අයියට මේ ලෙඩ යදුනේ බබා දැන් නංගීට කියන මම පොඩි කාලේ අපේ තාත්තට බය වුණානේ ඊට පස්සේ තමයි මේ ගතිය ආවේ. ඇත්තමයි කියන්නේ නංගි මට ගෑරු ළමේ කොයිතරම් ආදරෙන් සැලකුවාමයි මම ඔයාට සින්දුවක් කියන්නද? කියන්නකෝ බලන්න. ආවා තේබුණත් සැලසඳ මට එය හරි පිබියන් කරයි. මම ගොතගාල කතා කර කෙල්ල කැවතුරා කවුද කවුරු හරි ඉන්නවද මෙතන එන්න වාඩි වෙන්න වාඩි මෙතන වාඩි වෙන්න කවුද මේ नंगी मंगा दाई केल्ले
ලෝකයා ඉදිරියට මට මේ විදිහට එන්න සිද්ධ වෙයි කියලා. නෑවල වාඩි වෙන්න අයියේ. හිතා ගන්න බෑ. ඔයාගේ අත් දෙක දෙකම නැද්ද? මොනවද උනේ අත් දෙකට? මං ආදරේ වෙනින් මගේ අත් දෙක පූජා කරන්න ගියා. මට මතකයි. හිතා ඒ ගල් කිස්ස හරියදී. ලාවි ආදරවන්තයෝ දෙන්නේ අනේ කෙල්ලේ කොල්ලේ හරිම ලස්සනේ කෝච්චියද බෙල්ල තිබ්බ මං ඒ දෙන්නා බේර ගන්න කෝච්චිය ළඟ ළඟ දුගන දුගන ඇවිල්ලා ඒ දෙන්නා මං ඇදලා ගන්න මට වෙලාව මදි මට බැරිම තැන මං අද්දෙන් කෝච්චිය නවත්වා අනේ අය යන්න එපායි මම ඔයාගෙන හිටිය ඔයා වගේ කෙනෙක් අය මං කසාද බඳින්න ඈ මං වගේ වගේ කෙනෙක් ඔය ඉක්මනට මහා බඳිනවද එබෙන් සති දෙකෙන් බඳිනවා මම සති දෙකෙන් सती देख මාතික විවාහ වෙනවා කියලා. ආ බා කොල්ලු ගීතික මම පොතක කියවලා තියෙනවා මේ වගේ වෙලාවක කරන ප්‍රාර්ථනාවල් ඉෂ්ට වෙනවා කියලා. මොකද ඒ වා කරන ප්‍රාර්ථනාව? මගේ මහත්යගේ ඊ නැති වෙච්ච අද්දික ලැබෙන්න අද්දික ලැබෙන්න කියලා. සමහර විට අපි මගේ අද්දික ලැබෙන්න පුළුවන් කියලා. මම දැන් මම ප්‍රාර්ථනා කරනවා. අනේ දේනේ මගේ මාතේගේ අද්දෙකම ලබා දෙන්න අනේ දේනේ මගේ මාතේගේ අද්දෙකම ලබා දෙන්න අනේ දෙවියනේ මගේ මාතේගේ අද්දෙකම ලබා දෙන්න හිටිකා ඒ වරන්ද අද අද්දෙක සමන අද්දෙක ලැබුණ දෙවියනේ මෙතන මේ දුක්කෝ තියෙනවා ඔයාව බලන්න උලමයි ඕ මයි ඇත්තමයි මටම පුදුමයි එනවත් मैं पपड़ा
मस्ट फ्रेश मस्ट रिपेयर को मेंटली कड़ी लगे मंद अभी आगे में मेंटल लेता है अम्मा उम्म पानी पलवी लोकाक्का इपदिच्च वेलावे कासल एकट मम गियाने ओय मल कैरली कियन नमत हदागेन कासल एकट बलन्न नम देन्न ओह ये वेलावे अम्मा संतोषेन इपिलिला इतिन अम्मा माव देख्के मन गैहुवा लगेम तीन उणु अतुर बोतलिन कोहमद दन्नाद मे तीन मे औन 10 मे बलहा ताम तीन अवुरु 20 कट पस्ते ओय वाव एहेमय यागे हटि मोहदला केना ता एकने मे पोड्डा हिता रिपोर्ट एक रिपोर्ट एक गणितयेट गणितले लगुन पाहाई नै तुनाई आ तुना ओ हैं ओ
සිංහල වලට 7යි. ද දෙකද? 4යි. 4යි යා. 4යි. ඈ බා. ඔබ මේ ගණිතයට ලකුණු 3යි සිංහල වලට 4යි එහෙම අරන්ද මේ පළවෙනි යවුනේ. කොහොමද මං ඔබ පන්තියේ පළවෙනි යවුනේ? තාත්තේ. ඈ මම මුලින් ගේම දුන්නා. මොකද්ද ඔබ දීපු මුලින් ගේම? තාත්තා කියන්නේ මම මේක හරිද? ආ මම විභාගෙට දවස් 5කට කලින් අච්චර කොටු 10ක් අරගෙන පල්වෙන්න කියලා පන්තිය 44 දෙනාට දුන්නා විභාගෙට කලින් දවසේ. ඉතී 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 කතාවනේ විභාගෙට මම විතරයි හිටියේ. ගේම ෆිනිෂ්. ඔබ මේ විදිහටද මේ පළවෙනියා උනේ පන්තිය? ඔව් කොහොමද පළවෙනියා උනානේ තාත්තේ? ඒකයි. නරකම නෑමෙත් මොලේ නේද? නේ ඔබට මම එකක් කියන්න අම්මට කියන්න එපා ඔය තන්තෝරි වල. අපිට සිද්ධ වෙලා තියෙනවා ඔයාගේ පුතාගේ විභාග ප්‍රතිඵල අත්දුවන්න. ඒක සම්පූර්ණ අසාධාරණ නයි මේ නෝනා එහෙම වෙන්න බෑනේ. දැන් අපේ එක 45 දිනක් පරදා ඌ මේ මෙව්වා තරග කළා මේ විභාගෙ ලියලා ඌ පළවෙනිය වෙලානේ. ඒක අසාධාරණයි නේද පුතේ? 45 44 දිනක්ම පරද්දලා මම පන්තිය පළවෙනිය වුණා. ඔව් ඒ වුණාට මේ එදා පන්තිය වෙන කිසිම ළමෙක් විභාගෙට සහභාගී වෙලා නැහැ. ඒකට අපිට කරන්න නැහැ. ළමයි දැනගන්න ඕනේ විභාගේ දවසේ එන්න. අපේ පොළුවා විභාගෙට ගියා, ඌ විභාගෙට ලිව්වා, ඌ පාස් වුණා. නේද පුතේ? කතා කරා. ඒක හරි. දැන් අපි තීරණය කරලා තියෙනවා ලබන සතියේ පන්තියේ සියලු ළමයි සමග නැවතත් විභාගයක් පවත්වන්න. ආයෙ පවත්? ඔව්. මම ගෙදෙට්ටම ආවේ ඒ පණිවිඩේ තාත්තට කියලා යන්න. ආ මම ගිහින් එන්න. මෝ බියුරෙන්ට් නෑනි. බොහොම ස්තුතියි. නිගමන තාත්ති මං පළතරපු අච්චර කොට දෙන්නේ විභාගේ ශාලාධිපතිතුමාට. ඕ යස්.